ලංකාවේ මේ වර්තමාන ටෙලි නාට්‍ය ශේත්‍රය පිළිබඳව ඔබ දරන්නේ මොන වගේ අදහසක් සහ කොහොමද මේ තවත් ප්‍රේක්ෂකයෝ සමීප කරගන්නේ මොන වගේ වෙනස්කම් ද ඇති වෙන්න ඕනිය ගැන අදහස? ඒක ගැන අදහසක් කිව්වොත් ඇත්තටම IT නාලිකාවට මම සූතිවන්ත වෙනවා. ප්‍රධානම දේ එයා දැන් බඳලා වගේ විෂයක් වෙනම ප්ලොට් එකක්නේ. දැන් ඒක channel එකකටවත් ඔක දී ගන්න බෑ. මොකද ඒක කතා කරන්න පෙන්න ගන්න බයයි. නමුත් IT න ආයතනේ ඒක උඩින්ම තෝරගන්නවා නෑ අපි මේක පෙන්නමු. මේක කරන්න ඕනේ කියලා. එතකොට මේ රටේ රසවින්දනය අපිට උසස් තැනකට ගේන්නනේ අපි ට්‍රයි කරන්නේ. එතකොට IT එකේ ගිය තෙලනාට්‍ය දිගටම වගේ බැලුවොත් ඒ හැම තෙලනාට්‍යයක්ම සෑහෙන්න වටිනා තෙලනාට්‍ය ටිකක් මේ තනමල් විල කොල්ලෙක් ඒ වගේ එතකොට ඔල්පඩි ඕඩියන්ස් එකක් හදලා තිබුණා ඒ නාට්‍ය හරහා. ඒ ඕඩියන්ස් එක තමයි ඊට පස්සේ විශාල ලෙස වැළඳගත්තේ මේ එයා දැන් බඳලා එකට එනකොට. ඊට පස්සේ ඒක තමයි කොඩි ගහ යට කරගන්නේ. දැන් අතන මේ නිකන් මේ පුම්මන්න කතා කරනවා නෙවෙයි. IT නාලිකාව විශාල මෙහෙවරක් කළා මේ ටෙලි නාට්‍ය කලාවේ රසවින්දනය ඉහළට ගන්න. දැන් උනත් තාම තියෙනවා. දැන් සභාවතුමා කරේ අනිත් ඔටි ඉස්සල්ලා තිබිච්ච රැල්ලේ තිබුණේ ගමේ පස්ස ටික ගන්න. එතන ගෙනාව මම හිතන්නේ නගරේ ප්‍රශ්න ටික. අන්න එතන තමයි මිනිස්සු ටේස්ට් එක වෙනස් වෙන්නේ. පොඩි මොඩර්න් වෙච්ච තැනකට මේවා වුණා. ඉතින් මම කියන්නේ අපිට හොඳ ටෙලි නාට්‍ය කලාවක් තිබුණා සහ තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ මේ රටේ රසවින්දනය වර්ධනය කරගන්න විදිහට ඒ ටෙලි නාට්‍ය භාවිතා වෙන්නේ නැති එක. ටෙලි නාට්‍ය කරන්න දක්ෂතාවය තියෙන මිනිස්සු ඉන්නා ඇත්තටම තරුණයෝ. ඉතින් මොකක් හරි හොඳ ටෙලි නාට්‍යයක් කළොත් IT එකේ පෙන්න ගන්න පුළුවන් කියලා එහෙම අදහසකුත් ඇත්තටම මේ තරුණ කොටස් අතරේ තියෙනවා. අපි නිර්මාණකරුවන්ගේ අතරේ. මේක කරගත්තොත් IT එකේ තමයි පෙන්න ගන්න ඕනේ කියන එකක් තියෙනවා. සහ IT එක මේක පෙන්න ගන්න පුළුවන් වෙයි. සහ මේක ඉඩ දෙයි කියලා එහෙම අදහසකුත් තියෙනවා. ඉතින් ඒක බොහොම සුබවාදී දෙයක් ඇත්තටම හිතුවා.